අද දවසේ අපි අල්ලස් දූෂණ විමර්ශන කොමිෂන් සභාවට ආවේ ඌව පළාත් සභාවේ මුදල් ඇමතිවරයාගෙන් නැත්නම් ප්‍රධාන අමාත්‍යවරයාගෙන් ඌව පළාත් සභාවේ භාණ්ඩාගාරයේ බේරා ගැනීමේ කටයුත්තක් වෙනුයි. ඒ කියන්නේ දැන් පහුගිය දැන් අපේ ඌව පළාත් සභාව නැතිවන්නේ පස්සේ තුන්වෙනි මහා ඇමතිවරයා නැත්නම් ප්‍රධාන ඇමතිවරයා තමයි දැන් කටයුතු කරමින් ඉන්නේ. තුන්වෙනි ප්‍රධාන ඇමතිවරයා හැටියට පත් වෙලා ඉන්නේ චාමර සම්පත් දසනායක කියලා ප්‍රධාන අමාත්‍යවරයෙක්. ඔහු ආරම්භයේ සිට මේ දක්වා මූල්‍ය වංචා ක්‍රමක්‍රමෙන් උස්සන්න කරමින් ඉන්නවා, වැඩි දියුණු කරමින් ඉන්නවා. මේක පළාත ගත්තම ලොකු අපහසුතාවයකට පත් වෙලා තියෙනවා. ලංකාවේ පළාත් නමෙන් දුගී දුප්පත් භාවයෙන් වැඩිම දුප්පතුන් ඉන්න පළාත බවට තේරලා තියෙන්නේ ඌව පළාත. ඒ පළාත මෙවන් තත්ත්වයකට පත් කරොත් තවත් බරපතල ගැටලුවලට මුහුණ දෙනවා. විශේෂයෙන්ම අද ප්‍රස්තුත කාරණේ වුණේ මේ පැමිණිල්ල බාර දෙන්න පහුගිය නොවැම්බර් මාසයේදී ප්‍රධාන අමාත්‍යවරයා විසින් රාජ්‍ය බැංකු තුනක් වෙච්ච ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුවට ඔහුගේ ප්‍රධාන අමාත්‍ය ලිපි ශිෂ්‍යය සහිතව ලිපියක් යොමු කරනවා. පළාතේ දුප්පත්ම පළාතක්, ඒ වගේම පළාත් සභාවට මූල්‍ය සම්පත් හිඟයි. එහෙනම් පෙරපාසල් දරුවන්ට බෑග් බෙදීම සඳහා ආධාර ලබා දෙන්න කියලා. ඒ අනුව ලංකා බැංකුවෙන් සහ මහජන බැංකුවෙන් ලක්ෂ 35ක මුදලක් ඔහුට ලබා දෙනවා. නීතියට අනුව නම් ඒ මුදල් එන්න ඕනේ පළාත් සභාවේ ගිණුමකට. නමුත් පළාත් සභාවේ ගිණුමකට මේ මුදල් ගේන්නේ නැතුව එතුමාගේ නමින් හදාගත්ත අටවගත්ත පදනමක් ලියාපදිංචි කරලා තිබුණේ නැහැ. ඒ පදනම හදනකොට ඒකට මේ මුදල් දාලා ඔහුගේ පෞද්ගලික අවශ්‍යතාවයන් වලින් මේ මුදල් පාවිච්චි කරනු ලැබුවා. ඒ වගේම තවත් එක් එක් තැන්වල මුදල් එකතු කර බවටත් තොරතුරු අප වෙත වාර්තා වෙමින් තිබෙනවා. එසේ තිබියදී මුදල් නොදුන්නු බැංකුව බවට පත් වුණා ජාතික ඉතිරි කිරීමේ බැංකුව. ඔවුන් පැවසුවා ඔවුන්ට එහෙම මුදලක් ලබා දෙන්න බෑ, විශාල ප්‍රමාණයේ මුදලක් කියලා. ඒකත් එක්ක කුපිත වුණු ප්‍රධාන අමාත්‍යවරයා ජාතික ඉතිරි කිරීමේ බැංකුවට ඌව පළාතේ භාණ්ඩාගාර ලේකම්වරයා වෙන්නේ ප්‍රධාන ලේකම්තුමා. එතුමා මගේ ලිපියක් යොමු කරනවා ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ තියෙන ගිණුම් 6ක් ඉවත් කරන්න, ස්ථාවර තැන්පතු 6ක්. ඒවා කල්පිරලා නැහැ. අවසන් එක කල්පිරෙන්නේ දෙසැම්බර් 3 වෙනිදා. අනිත් ඒවා ඊට මෙහායින් කල්පිරනවා. එතකන් ඉවස ගන්න නැතුව මේ 6 ඉවත් කරගත්තා නම් ලක්ෂ 173ක් ඌව පළාතට අහිමි වෙනවා. අපි ඒකට වෙරහිව කතා කරනකොට අන්තිමට ප්‍රධාන ලේකම්වරයා ලිපියක් යොමු කරා 6ම නෙවෙයි 2ක් ඉවත් කරලා දෙන්න කියලා. ඒ දෙක ඉවත් කරත් ලක්ෂ 103ක් පාඩු වෙනවා. ඊට පස්සේ බැරිම තැන පහුගිය 10 වෙනිදා පළාත් සභාවේදී අපි දැම්මා රීති අත්හිටවල යෝජනාවක්, විශේෂ වැදගත්කමක්, හදිසි අවශ්‍යතාවයක් තියෙන යෝජනා රීති අත්හිටවල දාන්න පුළුවන්. එහෙම යෝජනාවක් අපි පළාත් සභාවට ඉදිරිපත් කළ ඉල්ලීමක් කරා සියලු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් මේසා විශාල මුදලක් ඌව පළාතට අහිමි කරන්න දෙන්න එපා, මේ යෝජනාව සම්මත කරලා මේක සල්ලි නැවත ගන්න එක නවත්තන්න කියලා. ඒකට ඇහුම්කම් දීපු UMP ශ්‍රී ලංකා JVP ભેදයක් තිබුණේ නැහැ. ඒ සියලු දෙනා අත උස්සලා මේ යෝජනාව ඒකමතිකව සම්මත කළා. ඒ අනුව ඒ වෙලාවේ වැඩ බැලුවේ ප්‍රධාන ලේකම් රාජදාස කියලා මහත්මේ. ඔහු ඒකට අනුව සභා තීන්දුවට අනුව බැංකුවට ලිපියක් යොමු කළා 10 වෙනිදාම මේ මුදල් ආපසු එවන්න එපා, සභා තීන්දුවක් අරගෙන තියෙනවා කියලා. නමුත් එදින රාත්‍රියේ ප්‍රධාන අමාත්‍යවරයා නිලධාරීන්ට බැන වැදිලා 아무තිත්ත කුණුහරුපෙන් බැන්නට පස්සේ නිලධාරි බියටපත් වෙලා නිලයේ ආරක්ෂා කරගන්න ඕන කියලා කල්පනා කරලා හිටපු ස්ථිර ප්‍රධාන ලේකම් රාජකරුණ මහත්තයාගේත් බලපෑම මත වැඩපොබු බැලපු ප්‍රධාන ලේකම් ඊට පහුවෙන්දා 11 වෙනිදා නැවත ලිපියක් ජාතික ඉතිරි කිරීමේ බැංකුවට යොමු කරලා තිබුණා. පෙරදින ලිපිය අවලංගු කරනවා නැවත මුදල් ආපසු එවන්න කියලා. ඒ අනුව ගිණුම් දෙක මුදල් ආපසු ගත්තා. ඒ ගැනීම විසින් සිදුවෙච්ච පාඩුව ලක්ෂ 103කට අධිකයි. ඒ අනුව වත්මන් මුදල් අමාත්‍යවරයා, පළාතේ මුදල් විෂය භාර අමාත්‍යවරයා වංචනික ලෙස කටයුතු කරනවා නම් තෑගි ලෙස මුදල් එකතු කරලා පළාතේ නම පෙන්නලා දරුව පෙන්නලා ඒවා තමන්ගේ පෞද්ගලික පරිහරණයට ගන්නවා නම්, පළාත් සභාවේ ලැබිය යුතු ආදායම් අහිමි කරනවා නම්, බෙදලා තියෙන බෑග් කියන්නේ බාලම බෑග් එකක් බෙදලා තියෙන දරුවන්ට පොත්පත් දාලා පාවිච්චි කරන්න පුළුවන් එකක් නෙවෙයි, රුපියල් 70කට 75කට ගන්න පුළුවන් බෑග් එක රුපියල් 250යි 300යි ගන්නට මිල දාලා එතනිනුත් වංචා කරනවා නම්, ඒක අපි එතෙන්දී හඬ නගලා බේරගන්න බැරි නම් අපිට පැනින්න සිද්ධ වුණා. අද අල්ලස් දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවට මේ හැර තවත් විශාල වංචා ප්‍රමාණයක් තියෙනවා. අපි ඒවා දිගින් දිගටම අපේ නීති අංශයත් එක්ක සාකච්ඡා කළා, පක්ෂයක් හැටියට සාකච්ඡා කළා, අදාළ තැන්වලට යොමු කරලා නීති ක්‍රියාත්මක කරන්න සූදානම්. අද මෙතනට අපි යොමු කළා. එහෙනම් අපි බලාපොරොත්තු වෙනවා අපි මෙතන අද වග උත්තරකරුවන් හැටියට පත් කරා ප්‍රධාන අමාත්‍යවරයාත්, ස්ථිර ප්‍රධාන ලේකම්වරයාත්, වැඩ බලපු ප්‍රධාන ලේකම්වරයාත්. අපි බලාපොරොත්තු වෙනවා අල්ලස් දූෂණ විමර්ශන කොමිෂන් සභාවෙන් නොපමාව විමර්ශනයක් කරලා මේකට සාධාරණ ඉෂ්ට කරයි කියලා, මේ අවභාවිතා කරපු මුදල්, වංචා කරපු මුදල් නැවත පළාතට අය කරලා දෙයි කියලා. ඒ වගේ මේවට වග උත්තරකරුවන් වෙච්ච අය ඔවුන් වැරදිකරුවන් බවට පත් වුණාට පස්සේ සාධාරණ නීතිමය ක්‍රියාමාර්ග අරගෙන අදාළ දඬුවම් දෙයි කියන බලාපොරොත්තු සහිතව තමයි අද අපි පැමිණිල්ල ඉදිරිපත් කරනු ලැබුණේ. ඔව්, දැන් ඒක එතුමාගෙන් ප්‍රශ්න කරන්න ඕනේ. දැන් ප්‍රධාන අමාත්‍යවරයාට තියෙන විෂයන් දන්නවද? ප්‍රධාන අමාත්‍යවරයාට තියෙන්නේ නීතිය, මුදල්, අධ්‍යාපනය, ආරක්ෂාව වගේ විෂයන්. ඉතින් නීතිය පිළිබඳ ප්‍රධාන අමාත්‍යවරයා පළාතේ
නීති හමුවට යන්නේ නැතුව දේවාල හමුවට යන්නේයි. ඔහු දන්නවා නීති හමුවට ගියොත් වර්ධකාරය වෙනවා කියලා. දැන් රටේ සාමාන්‍ය ජනතාව විශ්වාස කරනවා මේ දෙවියන් හමුවට ගියාට පස්සේ මේ වැඩේ බේර ගන්න පුළුවන් කියලා. එහෙම බේරන්න පුළුවන් නම් ඉතින් ලංකාවේ පොලිසිය වැඩක් නැහැ. දෙවියන්ට කියමු මේ පැමිණිලි බාර ගන්න කියලා. අධිකරණ වැඩක් නැහැනේ. දෙවියන්ට කියමු තීන්දුව වෙන්න කියලා. අපරාධින යුද්ධයක් කරේ ප්‍රභාකරන් වෙනුයි. දෙවියන්ට බාර දුන්නා නම් හරි. රෝහල් වැඩක් නැහැනේ. ලෙඩ හොඳ කරන්න පුළුවන් නම් දෙවියන් වහන්සේට. එතනට දෙවියන්ට බාර දුන්නා නම් හරි. ඔවා ගල් යුගයේ වැඩ. ඔවායි 18 වෙනි 17 වෙනි සියවසේ වැඩ. එහෙනම් ප්‍රධාන අමාත්‍යවරයා ඒ තත්ත්වයට පත් වුණාට අපි ඒ තත්ත්වයට පත් වෙන්නේ නැහැ. අපි ක්‍රමක්‍රමයෙන් මේකට අදාළ ක්‍රියාමාර්ග ගන්නවා. දැන් පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවට බාර දීලා තියෙනවා. කෝප් සභාවට කැඳවන්න බෑ පළාත් සභාව. නමුත් ලංකා බැංකුව මහජන බැංකුව කැඳවලා අපි එතන ප්‍රශ්න කරන්න බලාපොරොත්තු වෙනවා. කොහොමද මේ මුදල් දුන්නේ? රජයේ සතු මුදල්, රාජ්‍ය බැංකුවල මුදල්, පුජ්‍යලෙකුගේ පදනමකට කොහොමද දුන්නේ කියන එක අපි ප්‍රශ්න කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම රාජ්‍ය ගිණුම්කාර සභාවට අපි පළාත් සභාව ගේන්න බලාපොරොත්තු වෙනවා. එදාට එතෙන්ට අදාළ ලිපිගනුව අපි බාර දීලා තියෙනවා. කොහොමද මේ කටයුතු වුණේ කියලා එතනින් අපි ප්‍රශ්න කරනවා. ඊට අමතරව තමයි අද අල්ලස් දූෂණ විමර්ශන කොමිෂන් සභාවට දුන්නේ. තවත් නීතිමය ක්‍රියාමාර්ග තියෙනවා. නීතිමය ක්‍රියාමාර්ග අමලට අමතරව තවත් දේශපාලන ක්‍රියාමාර්ගත් අපි මේ වෙනුවෙන් ගන්න සූදානමින් ඉන්නවා. ජනතා මන්ත්‍රීවරු පහුගිය දහවෙනිදා මේ සම්බන්ධයෙන් අපි දාපු යෝජනාවට ඒකමතිකව ඡන්දය ලැබුණා කියන්නේ හැමෝම ඡන්දය දුන්නා විශේෂයෙන් සම්දානේ සභාපතිවරයා එම් බුද්ධදාස මහත්මයා, නියෝජ්‍ය සභාපති ගලගමාරච්චි මහත්මයා, එතකොට සභාලේකම් අපේ මේජර් දෙනිපිටිය මහත්මයා, එතකොට අමාත්‍යවරයෙක් හැටියට සාලි සුමේදා අමාත්‍යවරයා මේවට සහයෝගය දුන්නා, මේවට ඡන්දය දුන්නා. එතකොට එක්සත් ජාතික පක්ෂෙන් තමයි විපක්ෂ නායක රාමු රත්නායක මහත්මයා ඉන්නේ. ඔහු පවා ඡන්දය දුන්නා. එහෙනම් මේකදී අපි සන්තෝෂ වෙනවා. පක්ෂ ભેදයකින් තොරව පළාතේ මුදල් ටික ආරක්ෂා කරගන්න මන්ත්‍රීවරු එකවන්ව කටයුතු කරලා ඡන්දයක් දුන්නා. එහෙනම් නමුත් මහ ඇමතිවරයා තමන්ගේ පක්ෂේ කියන දේ අහන්නේත් නැහැ, විරුද්ධ පක්ෂේ කියන දේ අහන්නේත් නැහැ, නිලධාරී කියන දේත් අහන්නේ නැහැ. අත්නෝමතික ලෙස, හිතුවක්කාරී ලෙස තමන්ට ඕන විදිහට කටයුතු කිරීම නිසා අද මූල්‍යන් පළාතේ මුදල් මේ බිඳ වැටීමක් සිදු වෙලා තියෙනවා. භාණ්ඩාගාරයේ අර්බුදයට පත් වෙලා තියෙනවා. අනිත් පැත්තෙන් පරිපාලන බිඳ වැටීමක් සිද්ධ වෙලා තියෙනවා. ලේකම්වරුන්ට දැන් දෙන්නේ මේ තර්ජනාත්මක අණනේ. ඒවත් එක දැන් අසරණ වෙලා ඉන්නේ පළාතේ නිලධාරී. දැන් මේ පරිපාලන බිඳ වැටලා තියෙනවා. මේ සමස්තය මෙහෙම වෙනකොට ජනතාව බලවත් අර්බුදයකට මුහුණ දෙනවා. අලාභේ සම්පූර්ණ ගණනය කරලා කියන්න කියක් අපහසු වේවි. දැනට අපි ඍජු ලෙස කියන්න පුළුවන් අර ගිනුම් දෙක නැවත මුදල් කල්පිරෙන ඉස්සලා ගත්ත නිසා ලක්ෂ 103කට අධික ප්‍රමාණයක් පාඩුවක සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම පලාතර කරපු පරිත්‍යාගයක් තමන්ගේ ගිනුමට දැම්මම ඒකත් පලාතර පාඩුවක් නේ. එතන ලක්ෂ 35ක පාඩුවක් තියෙනවා. එතකොට අපි නොදන්නා පරිත්‍යාග කොච්චර ආවද කියන එක අපි තාම දන්නේ නැහැ. ඒ වගේම මේ බෑග් මිලදී ගන්න ප්‍රාදේශීය සභා ප්‍රාදේශීය නගර සභාවලිනුත් මුදල් එකතු කරලා තියෙනවා. ලක්ෂ ගණන් එකතු කරලා තියෙනවා. ඒ වගේම තමයි බෑග් මිලදී අරගෙන තියෙන්නේ. එතකොට ඒකතු කර ප්‍රමාණත් තාම ගණනය කරමින් යනවා මේ විමර්ශනයේදී. ඒවා හෙලිදරව් වේවි. ඊට අමතරව රුපියල් 70ට 75ට ගන්න පුළුවන් බෑග් එක රුපියල් 250ට 300ට ගත්තට පස්සේ එතන වෙච්ච ආක්‍රමිතාවය, එතන වෙච්ච පාඩුවත් අපිට තාම ගණනය කරලා කියන්න බෑ. මොකද මෙතන බෙදපු බෑග් ප්‍රමාණය එතුමා කියන පරිදි බෑග් 25600ක්. එතකොට එක බෑග් එකේ රුපියල් 70ට ගන්න පුළුවන් බෑග් එක 250ටම ගත්තා කියමුකෝ. එතකොට කොච්චර මුදලක්? ඒක බැලුවම සුළුපටු ගාණක් නෙවෙයි. මේ කියපු මාත්‍රකාවට අමතරව තවත් මූල්‍ය වංචා අක්‍රමිකතා සිදු වෙච්ච තවත් සිද්ධි ගණනාවක් තියෙනවා. ඒවා අපි වෙනම ප්‍රශ්න කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. මේ කියන ලද මූල්‍ය වංචාව මේ අල්ලස් කොමිසමට, අල්ලස් සහ දූෂණ විමර්ශන කොමිසමට අවශ්‍ය නම් පැය 24න් විභාග කරලා ඉවර කරන්න පුළුවන්. මේ තින්නේ අල්ලස් පනත. මේ තින්නේ අල්ලස් පනත. මේ අල්ලස් පනතේ 70 වෙනි වගන්තිය මේ තියෙන්නේ. කියන්නේ අල්ලස් නොවන වැරදි දූෂණයක්. මේක දූෂණයක්. 70 වෙනි වගන්තියට ඍජුවම අහුවෙන 70 වෙනි වගන්තියට ඍජුවම මේ යටත් වෙනවා. ඒකට මේ වරද මේක අපි විමර්ශනය කරන්න අවශ්‍ය නැහැ කියලා කියන්නේ මේවා මාධ්‍යට පෙන්වන්න ඕන. මේ තියෙන්නේ අවසාන වරට ඌව පළාත් සභාව, අයවන පළාත් සභාවේ නිල වාර්තාව. මේ නිල වාර්තාවේ පැහැදිලිවම මේ වරද මේ වරද සාකච්ඡා වෙනවා. මේ මෝසමක් දාලා මෝසමක් දාලා ඉවර වෙලා මෝසමට අනුව සභාව කැඳවනවා. කැඳවුවට පස්සේ සභාව කාරක සභා අවස්ථාවක් බවට පත් කරලා මේ කියන වග උත්තර කරු එක කැඳවනවා සභාවට. සභාවට කැඳවුවට පස්සේ මෙන්න බලන්න මේ මාධ්‍ය අපි පෙන්නනවා මේ නිල හැන්සා ද්වාරතාව. මේකේ තියෙනවා ගරු සභාපතිතුමනි, මම ප්‍රථමයෙන්ම කියන්න ඕන
ප්‍රථමයෙන්ම මම ඔබතුමන්ලා සියලු දෙනාගෙන්ම පොදුවේ සමාව ඉල්ලා සිටිනවා මගේ අතින් එවැනි අත්වැරද්දක් උනායයි ඔබතුමන්ලා උපකල්පනය කරනවා නම් නැත්නම් තීරණය කරනවා නම් ඒ පිළිබඳව සමාව දෙන්න කියලා මම ඉල්ලා සිටිනවා හේතුව ඒ පිළිබඳව මම මීට කලින් පූර්වාදර්ශයක් තිබුණේ නැහැ හැබැයි උපකල්පනය අපි සමන්ද සහෝදරයා තවදුරටත් ප්‍රශ්න කරනවා ප්‍රශ්න කරාට පස්සේ මෙන්න බලන්න එතුමාට සිද්ධ වෙන දේ මේ තියෙන්නේ මේවායි සාක්ෂි සහිතව මේ තියෙන 13 වෙනි පිටුව 13 වෙනි පිටුවේ ආනවා සමන්ත විද්‍යාරත්න සහෝදරයා ඒක වරදක් කියලා ඔබතුමා පිළිගන්නවාද ඒ කියන්නේ මේ සිද්ධ වෙච්ච එක වරදක් කියලා පිළිගන්නවාද මොකද්ද කියන්නේ පිළිගන්නවා එහෙනම් මේ අල්ලස් කොමිසමට අවශ්‍ය නැහැ තව වැඩිදුර සාක්ෂි මේකේ වග උත්තරකරුවෙක් ලෙස නම් කරලා තියෙන ලේකම්වරයා කියනවා මේ ගනුදෙනුව පිළිබඳව සමාවයි දිනවා ඒක Tamanට අතින් සිදුවෙච්ච වැරද්දක් කියලා. එහෙනම් ඌවේ පළාත් සභාවේ මිනිස්සුන්ට ඍජුව රුපියල් ලක්ෂ 103ක් සහ තව ගණනය නොකරන ලද මූල්‍ය හානියක් සිද්ධ වෙලා තියෙනවා. මේ මූල්‍ය හානියට අදාළව මේ අල්ලස් පනතේ හරියටම රටේ ජනතාවට කියන 70 වෙනි වගන්ති යටතේ අල්ලස් පනතේ 70 වෙනි වගන්ති යටතේ ඌව පළාත් සභාවේ නිල වාර්තාව අනුවත් පළාත් සභාවේ නිල වාර්තාව අනුවත් පැහැදිලිවම පිළිගත් යුතු තත්වයක් තුල මේක මගහරින් අල්ලස් කොමිසමට පොමටවත් බෑ ඒකින්ද තමයි අපි කියන්නේ පැය 24ක් තුල ඕනනම් මේ විමර්ශනය කරලා ඉවර කරන්න පුළුවන් දීර්ඝ කාලයක් ගන්න එපා ඌවේ ජනතාවගේ අයිතිය වෙනුවෙන් අපි කියනවා අල්ලස් කොමිසමට හරිම පැහැදිලි සාක්ෂි සහිතව මේ තියෙන සියලුම ලිපිලේඛන සහිතව තමයි මේකට බාර දුන්නේ කටින් කියන කතාවක් නෙවෙයි ඔප්පු කරන්න සියලු සාධක සහිතව තමයි මේක දුන්නේ අපි විශ්වාස කරන අල්ලස් කොමිසම ලේකම්වරයා ඒක ඉහළින්ම බාරගත්තා මේ කොමිෂම වෙත යොමු කරන බවත් හැකි ඉක්මනින් යොමු කරන බවත් කියා සිටියා අපිට විශ්වාසයක් තියෙනවා අල්ලස් කොමිෂමේ නිලධාරි මාතුරුන් ගිහිල්ලා හැකි විකසින් ඌවේ පළාතේ ජනතාවට සාධාරණයක් කරයි කියලා මේ විච ඍජු මූල්‍ය වංචාවට අදාළයි